මේ දවස්වල ඇතම් විට ඔබ උණ රෝගයෙන් පෙළෙනවා වන්නට පුළුවන්. ඒ වෛරස් උනද ඩෙංගුද එහෙමත් නැත්නම් කොවිඩ්ද? ඒ හරියටම හඳුනගන්නේ කොහොමද? පසුගිය මාසයේ සිට දෙවෙනි පුරා විවිධ ප්‍රදේශවල උණ රෝගීන් වාර්තා වීම ඉහළ අගයක්ගත් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ඒ සමග බොහෝ පිරිස් වෛද්‍යවරුන්ගේ උපදෙස් ලබා නොගෙන ඒ සාමාන්‍ය උණක් ලෙස සලකා ඖෂධ අලෙවිසල් වලින් බෙහෙත් ලබා ගැනීමට කටයුතු කර තිබුණද ඒ ඉතාමත් බරපතල තත්වයක් බවයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. වෛද්‍යතුමනි, මේ දවස්වල ලංකාව පුරාම පැතිරලා තියෙන මේ උණ තත්ත්වය මොකක්ද? උණ රෝගීන් ගත්තොත් ලංකාවේ දැන් අපිට වාර්තා වෙන වෛරස් උණ රෝගීන්. ඊට අමතරව කොවිඩ් රෝගීන් ඉන්නවා. වඩාත්ම සැලකිය යුතු කාණ්ඩයක් ඉන්නවා. ඒ තමයි ඩෙංගු උණ රෝගීන්. ඩෙංගු රෝගීන්ගේ වර්ධනයකුත් අපිට දකින්නට ලැබෙනවා. කොපමණ ප්‍රමාණයක් රෝගීන් වාර්තා වෙලා තියෙනවද? මරණ කොපමණ සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනවා? ඇත්තටම ගිය අවුරුද්දේ අවසාන භාගයේ රෝගීන් වැඩිවීමක්, ඒ කියන්නේ සැප්තැම්බර් මාසයේ ඉඳලා රෝගීන් වැඩිවීමක් අපි දැක්කා. මේ මාසේ මේ වෙනකොට 1700කට වැඩි රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. මේ අවුරුද්ද වෙනකොට මරණ 7ක් පමණ වාර්තා වෙලා තියෙනවා. මේ දවස්වල රටේ ජාතික ව්‍යසනයක් පවතිනවා. ගොඩක් අය මේ ඩෙංගු උණ සහ කොවිඩ් උණ පටලවගෙන ගොඩක් වෙලාවට නිවෙස්ගතව ප්‍රතිකාර ලබන්නත් පෙළඹිලා තියෙනවා. ඇතැම් අය හිතනවා මේ වෛරස් උණක් වෙන්න පුළුවන් කියලා. කොවිඩ් කියන්නේ වෛරසයක් ආසාදනය වීමෙන් හැදෙන ලෙඩක්. ඩෙංගු කියන්නේත් වෛරසයක් ආසාදනය වීමෙන් හැදෙන ලෙඩක්. එතකොට මූලික රෝග ලක්ෂණ ගත්තොත් අපිට උණ කියන එක දෙකටම තියෙනවා. ඇත්තටම උණ තියෙනවා නම් අපි සෑම රෝගියෙක්ගෙම ඉල්ලලා හිටිනවා පැය 24ක් යනකොට සුසුකන් ලෛත් වෛද්‍යවරයෙක් හම්බ වෙන්න කියලා. ඩෙංගු රෝගිය කියලා තහවුරු කළොත් ඩෙංගු රෝගියා රෝහල් ඇතුළත් කරනවද නැත්නම් ගෙදර යවලා කළමනාකරණය කරනවද කියන එක තීරණය කරනවා. ගෙදර යවලා කළමනාකරණය කරනවා නම් ඒ නියමිත වෛද්‍ය උපදෙස් පිළිපදින්න ඕන. ඩෙංගු රෝගයේදී උණට පැරසිටමෝල් පමණක් භාවිතා කළ යුතුයි. වෙනත් වේදනානාශක කිසිවක් භාවිතා කරන්න හොඳ නෑ. මොකද ඇඟේ ලේ ගැලීම් තත්ත්වවලට පවා ගිහිල්ලා මරණීය තත්ත්වයට යන්න පුළුවන්. දරුවන් ගැනත් අපි මීටත් වඩා ලොකු අවධානයක් යොමු කළ යුතුයි. දරුවෙකුට උණක් හැදුනොත් ගෙදර අත් බෙහෙත් කරන්නේ නැතුව වහාම වෛද්‍යවරයෙක් ගාවට ගෙනියන්න කියලා තමයි අපි උපදෙස් දෙන්නේ.